ඉතවත් සෞදයනෙ මේ අපේ දැහැමි බබාලඟ අද තියෙන්නේ හරිම සුවිශේෂ පද්ධතියක්. මේ පද්ධති අත්තරම රේඩියෝ සම්ප්‍රේෂණ පද්ධතියක්. දැන් මේ පද්ධතිය හරහා දැහැම් බබාට හැකියාවක් තියෙනවා මේ රේඩියෝ තරංග පරිසරයට මුදාහරින්න. ඔන්න බලන්න. දැන් ඔය විදිහට මුදාහරින තරංග, දැන් මේකට කියනවා ස්පාර්ක් ගැප් ට්‍රාන්ස්මිටර් එකක් කියලා. මේ විදිහට මුදාහරින තරංග ප්‍රතිග්‍රහණය කිරීමේ පද්ධතියකුත් තියෙනවා. දැන් බලන්න මේ දැහැමි පණිවිඩයක් යවනකොට ඒක තරංගය ලබා ගන්න හැටි. සෞරදේනි මේ පද්ධතිය ඇත්තටම ලෝකයේ තියෙන සරලම රේඩියෝ පද්ධතිය. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා රේඩියෝ එක හොයාගත්තේ කවුද? ගුග්ලිමෝ මාකෝ. දැන් මේ ගුග්ලිමෝ මාකෝනි විසින් ඉදිරිපත් කරපු මූලික පද්ධතිය තමයි මේ රේඩියෝ පද්ධතිය තමයි අද මේ අපි ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. මේක අපි ප්‍රතිනිර්මාණය කරේ සෞරදේනි මේ රේඩියෝ තරංග ගැන ඉතාම හොඳ පැහැදිලි අදහසක් ලබා දීම සඳහා. දැන් මේ රේඩියෝ වල තියෙන හරි සුවිශේෂ දේ මොකද්ද දන්නවද? දැන් මේ රේඩියෝ තරංග සමග ඔබට පුළුවන් පණිවිඩය අහන්න. දැන් උදාහරණයක් විදිහට දැහැමි. දැහැමි දුවේ ඒ අකුරු යවන්න බලන්න. ආය යවන්න බලන්න. අන්න දැක්ක නේද? අන්න ඔය වගේ අපිට පුළුවන් පණිවිඩය යැවීම සඳහා මේ රේඩියෝ තරංග භාවිතා කරන්න. ඒ විතරක් නෙමෙයි. මේ පද්ධතියේ තියෙන සුවිශේෂ දෙයක් තමයි මේ පද්ධතියේ තියෙන මේ සුවිශේෂ ඇන්ටනාව කරකවල. අපිට හැකියාව තියෙනවා මේ රේඩියෝ තරංග අපිට කැමති දිශාවකට දිශානතිය හරවන්න. දැන් උදාහරණයකට අපි මේක මේ පැත්තට හැරෙවොත් එimhe අර ඈත පේන රේඩියෝට මේ පණිවිඩයේ රේඩියෝ තරංග අපිට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. හිතවත් ශෞර්දේනි අද අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ රේඩියෝ කමියුනිකේෂන්, එහෙම නැත්නම් රේඩියෝ තරංග භාවිතා කරලා පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම ගැන. මේ රේඩියෝ තරංග කොහොමද හදන්නේ, සම්ප්‍රේෂණය කරන්නේ කොහොමද, පණිවිඩ කවන්නේ කොහොමද, ඒ ගැන ඉතාම මූලික අදහසක් මම ඔබලට අද මේ වීඩියෝ එක ඇතුලේ අරගෙන එනවා අපේ දැහැඹවත් එක්ක එකතු වෙලා. ශෞර්දේනි මේ ලෝක ඉතිහාසයේ මානවයාගේ දියුණුවට වෙන කිසිවක් බලපාලා නැහැ මේ රේඩියෝ තාක්ෂණය දියුණු කිරීම තරම්. එච්චරටම මේ මිනිස්යාගේ දියුණුවට සමග මේ රේඩියෝ තාක්ෂණය බැඳලා තියෙනවා. සෞදිරිය හැබැයි අවාසනාවට කාරණාවක් කියන්නද? අපේ මේ රටේ පාසල් ශිෂ්‍යයෙක්ගෙන් ඒ ලෙවල් කරන ශිෂ්‍යයෙක්ගෙන් විශ්වවිද්‍යාල මට්ටමේ ශිෂ්‍යයෙක්ගෙන් පවා අහලා බලන්න මේ රේඩියෝ තරංග කොහොමද ඒවා හටගන්නේ, කොහොමද ඒවා නිෂ්පාදනය කරන්නේ, ඒවට තොරතුරු කවන්නේ, ඒවා මේ ලබා ගන්නේ කොහොමද කියලා. සෞරදීනේ දැනුම ඉතාම අඩු මට්ටමකට දෙන මන්ද නැහැ ඇයි කියලා. ඉතාම අවාසනාවන්ත සත්‍යයක්. අපිට එහෙම වැඩක් නැහැ සෞරදීනේ. අද මේ වීඩියෝ එක හරහා මම ඔබලට කියලා දෙනවා මේ රේඩියෝ තරංග ගැන ඉතාම හොඳ විග්‍රහයක්, ලස්සන ආදර්ශන රසක් ඇසුරෙන්. ඉතින් මේ ටෙලිකමියුනිකේෂන් කියලා සීරීස් එකක් මම පටන් ගත්තා දුරස්ථ සංනිවේදනය සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. දැන් අපේ ඉතින් මේ වැඩ කටයුතු අපි සහභාගී කරගන්න අපි දැහැමි බබා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැහැම් බබාට කලින් මේ අපි කලින් කතා කරා ටෙලිග්‍රාෆ් යන්ත්‍රය ගැන. ටෙලිග්‍රාෆ් යන්ත්‍රය අපි කතා කරා ටෙලිකමියුනිකේෂන් යන. දැන් ඕගොල්ලෝ රෙකමෙන්ඩ් කරා. දැන් ඒ කෝස් එක ඉවර කරාම දැහැමිට බැච් එකක් හම්බ වෙනවා. දැන් මේක තමයි ඕගොල්ලෝ ප්‍රපෝස් කරපු බැච් එක. බැච් තුනක් ඕගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් මේ තියෙන ඕගොල්ලෝ ප්‍රපෝස් කරපු බැච් එක. දැන් අපේ දැහැම් බබා ටෙලිග්‍රාෆ් පාඨමාලා ඉවර කරපු නිසා දැන් එයාට ඒ බැච් එක වලදින්න පුළුවන්. දැන් අද අපි පටන් ගන්න රේඩියෝ කමියුනිකේෂන්, ඒකනොත් බැච් එකක් ඕනනේ. ඔව්. ඒකෙන් දැන් අද තියෙන කෝස් එකයි තව කෝස් දෙකක් ඉවරුනායින් පස්සේ අද අපි ට්‍රාන්ස්මිෂන්, රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කතා කරන්නේ. ඊට පස්සේ මොඩියුලේෂන් කතා කරනවා. ඊට පස්සේ ඇන්ටනා කතා කරනවා. ඔන්න ඔය තුන ඉවරුනායින් පස්සේ දැමි බබාට රේඩියෝ බැච් එක ලබා දෙනවා. ඉතින් අදන ඔබට තියෙන්නේ මෙන්න මේ බැච් තුන තමයි දැමි මමයි එකතු කරේ. දැන් මේකෙන් ලස්සනම බැච් එක මේ දැහැමිට ලබා දෙන්නේ සුසු බැජ් එක මොකද්ද කියලා නැවත ඔයගොල්ලෝ තෝරලා කියන්න. දැන් ඒකත් හරි වැදගත්. මොකද සෞරදීනි මේ දේවල් විශේෂයෙන්ම අපේ ළමා පරපුර සමග ලං කරන්න මේ වගේ ක්‍රමවේද අනුගමනය කරන්න. ඉතින් මේක මම මේ ඒකත් ඒ පාඩමේ කොටසක් විදිහට තමයි මම කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. සෞරදීනි මේ ටෙලිග්‍රාෆ් යන්ත්‍රය ඉතාම හොඳයි. වේගින් පණිවිඩ ගමන් කරන්න පහසුයි. නමුත් එක තියෙන කාරණාව තමයි ඒ සඳහා රැහන් නැදින්න ඕනේ. අන්න ඒ ප්‍රශ්නය මේ රේඩියෝ කමියුනිකේෂන් හරහා විසඳනවා. ඉතින් සෞරදීනි ඉතාම රසවත් පාඩමක් අද ඔබ හමුවේ අරගෙන ඉන්නේ. විශේෂයෙන්ම මේක අරගෙන ඉන්නේ තව කාරණාවක් තියෙනවා. ශ්‍රී ලංකා රේඩියෝ සංගමය මගින් මේ විශේෂයෙන්ම මේ රේඩියෝ තාක්ෂණය පිළිබඳ
මේ අදහස් ප්‍රචලිත කිරීම සඳහා මේ ලංකාවේ තියෙන ප්‍රධානම සංගමයක්. ඉතින් මමත් එහි සමාජිකෙක්. විශේෂයෙන්ම මේ රේඩියෝ කමියුනිකේෂන් සම්බන්ධ ඔබට ඔබේම රේඩියෝ එක හසුරුවා හැසිරීම සඳහා අවශ්‍ය කරන බලපත්‍ර ලබාගෙන ඒ විදිහට හසුරවන ගොඩාක් දෙනෙක් අපි කියනවා ඇමචර් රේඩියෝස් මේ රේඩියෝග්‍රාෆර්ස්ලා කියලා. දැන් ඒ වගේ අය ඉන්නවා. ඉතින් ඒ වගේ මට්ටමට පවා මේ රේඩියෝ පිළිබඳ දැනුම වර්ධනය කරගෙන හොඳ අවස්ථාවක්. ඉතින් විශේෂයෙන්ම ඒක ගැනත් හොයලා බලන්න පුළුවන් නම් සමාජිකයෙක් වෙන්න සහ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට එකතු වෙන්න. සෞරදින මේ සියල්ල කැටිකල අත්තම රසවත් මාතෘකාවක්. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදී මේ සංකල්ප සමාජයට අපි උදාහරණ ඕනේ තාම රසවත් ආකාරයව ලබා ගන්න පුළුවන් විදියට. මම හිතනවා රටක් විදියට ඉස්සරහට යන්නේ ඒවා අතිශය වැදගත් කියලා. ඉතින් මම හිතනවා අද මේ රේඩියෝ පිළිබඳ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා. හිතවත් සෞර්දීනි, මේ රේඩියෝ තරංග කියලා කියන්නේ ඇත්තටම විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. මීට කලින් මම විද්‍යුත් චුම්බක තරංග ගැන ඉතාම හොඳ පැහැදිලි මේ ඉන්ට්‍රඩක්ෂන් එකක් කරා. ඒකත් ලස්සන ආදර්ශ රසක් ඇසුරෙන් මම හිතනවා සමහර අය බලන්න ඇති කියලා. නමුත් දැන් මේක අමතක කෙනෙක්ට හරි ඒක බලමු නැති කෙනෙක්ට හරි මම සරල මේ වටහා දීමක් දෙන්නම්. මොකද්ද මේ විද්‍යුත් චුම්බක තරංග? මේක දැනගෙන ඕනේ අපි ඉස්සරහට යන්න. සෞර්දීනි, මේ ලෝකේ තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍ර කියලා දෙයක්. ඒ කියන්නේ ආරෝපණයක් අරගෙන, ධනෝරින ආරෝපණයක් අරගෙන ඔබ අවකාශයේ තිබ්බොත් ඒ ආරෝපණයේ බලපෑම මේ අවකාශයේ පැතිරෙනවා. අපි මේකට කියනවා ක්ෂේත්‍රේ, ෆීල්ඩ් එකක් කියලා. ඉතින් මේක පහසුවෙන් ආදර්ශනය කරන්න පුළුවන් ওই ධනෝරින ක්ෂේත්‍රයක් තියලා. ඔය ඒකට මේ ඒකේ බලපෑම ලක්වන යම්කිසි පුංචි මොනහරි දාපකම මේ ෆීල්ඩ් එක අනුව හැසිරෙනවා. හරි. ඒ වගේම ඔබ දන්නවා මේ ලෝකෙ දින චුම්බක ක්ෂේත්‍ර කියලා දේක. මැග්නටික් ෆීල්ඩ්ස් කියලා. කාන්දමක් අරගෙන යකරුගුරු ටිකක් දාන්න ඒක උඩට ලස්සන චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා. පේනවා, අපිට පේනවා ඒ ක්ෂේත්‍රයේ බලපෑම. ඒ වගේ මේ අවකාශය තුල ඉන්න සෞරදීන් තීරුම් ගන්න චුම්බක ක්ෂේත්‍ර සහ අපි කියනවා මේ විද්‍යුත් ක්ෂේත්‍ර කියන මේ ක්ෂේත්‍ර පද්ධති දෙක දකින්න පුළුවන්. සෞරදීන්, හැබැයි මේවා වෙන වෙනම අපි දැක්කට ඇත්තටම මේ විද්‍යුතය, විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්බක ක්ෂේත්‍ර කියන එක එකට සම්බන්ධයි. දෙකම ඇත්තටම එකක්. ඉහළ මට්ටමේදී ඔබට මේක ඉගෙන ගන්න පුළුවන් වෙයි. සෞරදීනි, මේක ඉතාම සරලව චුම්බක ක්ෂේත්‍රයක් විද්‍යුත් ක්ෂේත්‍රයක් බවට පත් කරන්නත් පුළුවන්. ඒ වගේම විද්‍යුත් ක්ෂේත්‍රයක් චුම්බක ක්ෂේත්‍රයක් බවට පත් කරන්නත් පුළුවන්. ඒකේ මේ බලපෑම අපිට හසුරවන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් මතක ඇති සුරත් නියමය. යම් දැන් ඉතන්න මේ කම්බියක් අරගෙන කම්බියක් කරා ධාරාවක් යවපු ගමන් ඒක වටේ හැදෙනවා මොකද්ද? චුම්බක ක්ෂේත්‍රයක්. තාම සරලයි. ඒකට ලම්බකව සුරත් නියමයෙන් අපි දෙන්නේ ඒ යම්කිසි දැන් ධාරාව ගමන් කරන්නේ මේ ෆීල්ඩ් එකක්, එහෙම නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන දිශාවටනේ. විද්‍යුත් ක්ෂේත්‍රයේ යම්සේද ඒකට ලම්බකව අපිට චුම්බක ක්ෂේත්‍රය දකින්න පුළුවන්. දෙන්නානේ සවදින අපි මේකට කියනවා ඉලෙක්ට්‍රොමැග්නටික් ඉන්ඩක්ෂන්, එහෙම නැත්නම් මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ සංකේතය. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයෙන් චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියන එක. දැන් ඕකේ අනිත් පැත්තත් ඇත්ත. එතකොට අපි හිතන්න මේ චුම්බක ක්ෂේත්‍රයක වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක අපි සන්නායකයක් තිබ්බොත් සෞර්ධිනේ ඒකෙන් විද්‍යුත් ධාරාවක් ගොඩ නගන්න පුළුවන්. මේ ඩයිනමෝවේ විද්‍යුතය අපි හදන්නේ එහෙමනේ. තේරුණා නේද? සෞර්ධිනේ මේ දෙකනේ එකට සම්බන්ධයි. අපි මේකට කියනවා ඉලෙක්ට්‍රෝ මැග්නටිසම් කියලා, විද්‍යුත් චුම්බකත්වය කියලා. මේකෙන් තාම රසවත් සෞර්ධිනේ. දැන් මේ පැතිරිච්ච දැන් මේක මෙන්න මේකයි වැඩේ. දැන් මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය හැබැයි විද්‍යුත් චුම්බක තරංග කියන්නේ මොකක්ද? හිතන්න සෞර්ධේනි, ඔබ ජලතලයක් මත මේ බෝලයක් තියලා තිනවා කියලා. ඒ බෝලේ හිතන්න පොඩ්ඩකට හිතන්න ඒක ඒ බෝලෙක් කියලා කියන්නේ ආරෝපණය කියලා. එතකොට ඒ ආරෝපණයේ ක්ෂේත්‍රේ පැතිරිලා තියෙනවා අර ජලතලයේ මත. තමයි නිකන් උදාහරණයකට කියන්නේ. හිතන්න ඔය බෝලේ අරගෙන අපි කම්පණය කරනවා කියලා. කම්පණය කරනකොට මොකද වෙන්නේ? ඒ බෝලේ මේ මගින් ඇති කරන ජල තරංග ඒ ක්ෂේත්‍රයේ ජල තලය මත පැතිරෙනවා. එහෙම නේද සම්පති? අන්න ඒ වගේ හිතන්න අවකාශයේ තියලා තියෙන යම්කිසි ආරෝපණයක් අපි චලනය කරොත්, චලනය කරනවා කියලා කියන්නේ අපි ත්වරණයකට ලක් කරනවා, ත්වරණයකට මන්දනයකට ලක් කරනවා කියන ස්වරූපය. අන්න එහෙම කරොත් චෞර්දීනි, අන්න ඒ ක්ෂේත්‍රයේ බලපෑම, ඒ ක්ෂේත්‍රයේ පැතිරෙන හැටි මේ අවකාශය හරහා වෙනස් වෙනවා. අන්න ඒකට අපි කියනවා ඒක හරියට ජලතලයක අර බෝලයක් මේව කරනවා වගේම තමයි. හැබැයි මේක අපිට ඇහැට පේන්නේ නැහැ. මේක මේ විද්‍යුත් චුම්බක විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර අපිට පේන්නේ නැති හින්දා.
අමුත් ඒ වගේ තියෙන ලක්ෂණ අපිට බලන්න පුළුවන් සෞරදි අන්න ඒ වගේ අර ජලතලයේ මේ තියෙන කම්පණයේ වගේ මොකද වෙන්නේ අර ජලතලය හරහා ඒ ක්ෂේත්‍රයේ කම්පණය ගමන් කරනවා අන්න සෞරදිනිය අපි කියනවා ඉලෙක්ට්‍රොමැග්නටික් ඩිස්ටර්බන්ස් එකක් ඇති වුණා කියනවා කින්ක් එකක් කියලා කියනවා මේක සෞරදිනිය මේ මෙන්න මේ බලපෑම මේ ක්ෂේත්‍රය හරහා පැතිරලා හැබැයි හරි ලස්සන දෙයක් වෙනවා ඒක තමයි මම කිව්වා විද්‍යුත් ක්ෂේත්‍රය වෙනස් වෙනකොට ඊට ලම්බකව චුම්බක ක්ෂේත්‍රයත් වෙනස් වෙනවානේ අන්න සෞරදිනිය එහෙනම් බලන්න අර ජලතලයේ අර උඩට පල්ලෙහාට කම්පණය සිද්ධ වෙනකොට අන්න ඒ වගේම ඒකට ලම්බකව මොකද වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ කම්පණය සිද්ධ වෙනවා සෞරදිනිය ඔන්න ওই වගේ ඔන්න ඕක තමයි වෙන්නේ ඕකට තමයි කියන්නේ අපි විද්‍යුත් චුම්බක තරංගය කියලා කියන්නේ ඔන්න ඕකයි තේරුණා නේද එකිනෙකට ලම්බක වෙච්ච විද්‍යුත් සහ චුම්බක තරංග මේ විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම මේ අවකාශය පුරා පැතිර යාමට අපි කියනවා විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරනවා කියලා. සෞරදෙන්නේ හැබැයි මේව දෙයක්ත් තියෙනවා. දැන් අර ජලතලයේ තියෙන බෝලය අපිට විවිධ වේගවලින් කම්පණය කරන්න පුළුවන් නේද? වීගෙන් කම්පණය කරන්න පුළුවන්. ඒ වගේම හිමින් හිමින් කම්පණය කරන්න පුළුවන්. අන්න ඔය වගේම අර මම කියපු පුංචි ආරෝපිත අංශුව විවිධ වේගවලින් අපිට කම්පණය කරන්න පුළුවන්. අපි කියනවා කම්පණය කිරීමේ වේගය තප්පරයකට කොච්චර කම්පන වාරයක් හැදෙනවාද කියන අපි කියනවා ඒක ෆ්‍රීකවෙන්සි එකේම නැත්තම් සංඛ්‍යාතය කියලා අපි මේකට කියන්නේ. එතකොට සෞරදිනේ මේ සංඛ්‍යාතය මත පදනම් මේ විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියක් අපි කියනවා ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් කියලා ලොකු ශ්‍රේණියක් අර්ථ දක්වන්න පුළුවන්. ඕකේ අගම ඒ කියන්නේ ඕකේ වැඩිම සංඛ්‍යාතයේ ප්‍රමාණය තියෙන්නේ අපි කියනවා එක්ස්රේ සහ ගැමා වගේ අවස්ථා. ඒ කියන්නේ මේ පරමාණුක උපපරමාණුක මට්ටම්වල සිද්ධ වෙන මේ ඉලෙක්ට්‍රෝනවල හුවමාරු කිරීම සිදුවීම නිසා ඔය ගැමා එක්ස්රේ හැදෙනව සෞරදිනේ. ඒ වගේ සංඛ්‍යාත ඉතාම ඉහළ මට්ටම්වලදී. ඒතර හැදෙන එක්ස්රේස්. එහෙම නැත්නම් ගැමාරේ වේගවත් තාම මේ ඉතාම ප්‍රබල ඉතාම ඉහළ සංඛ්‍යාත තියෙන්නේ. ආ ඊට පස්සේ දැන් ඒ වගේ ඊට වඩා පල්ලෙහා ශක්ති මට්ටම් වල සිදුවන වෙනස්කම් වල ඇති වුනහම අපි කියනවා ආලෝක තරංග වගේ දේවල් හට ගන්න පුළුවන්. තේරුණා නේද? ඒතකොට ඒවයි සංඛ්‍යාත ඊට වඩා අඩුයි. දැන් මේ ඊට පස්සේ තවත් අඩු මට්ටමට ආපුවාම හිතන්නකෝ මේ අණු පරමාණු වල සිද්ධ වෙන මේ ඒවයි තියෙනවනේ ඒ වගේ සිද්ධ වෙන කම්පන. අණු පරමාණු මට්ටමේ සිද්ධ වෙන කම්පන සංඛ්‍යාත ඊට වඩා අඩුයි. ඒතර අපි කියනවා ඉන්ෆ්‍රාරෙඩ් කියලා. තේරුණා නේද? ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියන්නේ අදෝරක්ත කිරණ. ඒ වගේ ඉතින් මේ විද්‍යුත් චුම්බක තරංග හරි ලේසි හදන්න. හරි කියන්නේ ගිනි කූරක් අරගෙන ගිනි කූර ගන්න විද්‍යුත් චුම්බක තරංග හැදෙනවා. ආ කෝටු දෙකක් එකට අතුල්ලන්න තාප තරංග හැදෙනවා. ඉතින් සෞරදිනේ එහෙම හැදෙනවා. මොකද මේ කෝටුව එකට අතුල්ලනකොට තාපය ඇති වෙනවා. තාපණය වෙන අණු කම්පණය වෙනවා. ඒ කම්පණය වෙන මේ ඒ කම්පණය වෙන මේ තියෙන ආරෝපණ වලින් විද්‍යුත් චුම්බක තරංග හැදෙනවා. සෞරදිනේ මේ ලෝකෙ කොහොමද කියන්න බෑ කියන්නේ මේ තියෙන සංකීර්ණ ඉතින් ඔන්න ඔහම ඔහම ගිහිල්ලා 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 හිතන්න කෙනෙක්ට හැකියාවක් තියෙනවා කියලා කම්පන අංශුවක් අරගෙන ආරෝපණයක් අරගෙන කම්පණය කරන්න සාමාන්‍යයෙන් තප්පරයකට 3000ක් විතර සාමාන්‍යයෙන් තප්පරයකට 3000ක් ඒ වගේම 3000 ඉඳලා ලක්ෂ 3 දක්වා වගේ ඔයෙන්න ඔය කලාපේ කම්පන සංඛ්‍යාතයක් පෙන්වුවොත් සෞදෙනි අන්න ඔය කම්පන සංඛ්‍යාතය ඇතුලේ අපි කියනවා රේඩියෝ තරංග හැදෙනවා කියලා. තේරුණා නේද? මේ රේඩියෝ තරංගවල එහෙනම් සංඛ්‍යාතය අපි ওই විදිහට දැක්කේ. විතර රේඩියෝ තරංග කියලා කියන්නේ සෞරදෙනේ මේ විද්‍යුත් චුම්බක තරංගවලම එක කොටස. තේරුණා නේද? රේඩියෝ තරංග කියලා තාම වැදගත්. හැබැයි මේකේ තියෙන වාසිය මොකක්ද දන්නවද? අර ගිනි කූරක් ගැවුවම ඇතිවන මේ ආලෝක තරංග එහෙම නැත්නම් තාප තරංග වගේ නෙමේ. මේ කම්පන සංඛ්‍යාතය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අපිට ආරෝපණය චලනය කරන්න වෙන්නේ සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ ආසන්න වශයෙන් කියලා 5000 ස්වරයක් කියලා හිතන්නකෝ තප්පරයකට. ඒක අපිට හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරලා ඒව අපිට කෘතිමව හදන්න පුළුවන්. කෘතිමව හදනකොට සෞදෙනි ඒ වගේ වෙනස්කම් අඩු වැඩි කරන්න පුළුවන් අපිට කැමති විදිහට. තේරුණා නේද? අන්න ඔය වෙනස්කම් සමග එතකොට අපි කැමති තොරතුරු මේක ඇතුළට අපිට කවන්න පුළුවන්. ඒක අපි පැහැදිලි කරනවා පස්සුව. සෞරදිනි අන්න ඔය කාරණාව නිසා රේඩියෝ තරංග විශේෂයෙන් මිනිස්යා විසින් හදන රේඩියෝ තරංග අපි පාවිච්චි කරන දුරස්ථ සංනිවේදනය සඳහා. එතකොට අර වයර්ද මම කිව්වා ටෙලිග්‍රාෆ් යන්ත්‍රයට මේ තොරතුරු යවන්න වයර් එකක් අදින්න ඕනේනේ.
ඒවා මුකුත්ම නැතුව දැම්මොකද වෙන්නේ මේ රේඩියෝ තරංග භාවිතා කරලා අවකාශයට ශක්තිය මුදාරෙන්න පුළුවන්. ආලෝකයේ වේගින් තමයි මේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් ලා මේ අවකාශය හරහා ගමන් කරන්නේ. ඊතර සෞරදෙන්නේ මේ රේඩියෝ තරංගත් ආලෝකයේ වේගින් මේ පරිසරය හරහා ගමන් කරනවා. තේරුණානේ? ඔන්න රේඩියෝ තරංගවල තියෙන සුවිශේෂත්වය අන්න ඒකයි මේ රේඩියෝ තරංග හරීම අපිට වැදගත් වෙන්නේ. ඔය නිකෝලා ටෙස්ලා කියලා විද්‍යාඥයෙක් අහලා තියෙනවද? විශේෂම එයා මේ AC තරංග අපි කියන ඕල්ටර්නේටිව් කරන්ට්. ඒ කියන්නේ මේ ඒකේ තියෙන වෝල්ටීයතාවය ධන සහ ඍණ වෙන අපි කියනවා මේ ඒ තරංග පිළිබඳ විශේෂයෙන් පරීක්ෂණ කරා. ඉතින් වෝල්ටීයතාවය ධන සහ ඍණ වෙනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඒ ඔය ක්ෂේත්‍රය කම්පණය කරනවා කියන එකනේ. එක අවස්ථාවකට විදුලි ක්ෂේත්‍රය උඩ පැත්තට දිනන, අනිත් අවස්ථාවේ අදින් පැත්තට දිනන. එතකොට ඔහුට හැකියාව ලැබුණා මේක ආදර්ශනය කරන්න. ඔහු උත්සාහ කරපු දෙයක් තමයි සමුදෙන්නේ. මේ මුළු ලෝකේ පුරාම මේ රේඩියෝ තරංග භාවිතා කරලා මේ ශක්තිය සම්ප්‍රේෂණය කරන්න. මොකද රේඩියෝ තරංග කියන්නේ ශක්ති ප්‍රබවයක්නේ. ශක්තිය සම්ප්‍රේෂණය කරන්න ඔහු භාවිතා කරා. නමුත් ඒ ශක්තිය සම්ප්‍රේෂණය ඔහු භාවිතා කරා. නමුත් ඔබ දන්නවා ගුග්ලිමෝ මාකෝනි කියන මේ විශේෂම ඉන්වෙන්ටර් කෙනෙක් එතුමා ඔහු භාවිතා කරා. ඔහු රේඩියෝ තරංග භාවිතා කරලා පණිවිඩ සම්ප්‍රේෂණය කරා. තොරතුරු සමහරවිට තොරතුරු සහ ශක්තිය බලය කියන්නේ ඇත්තටම දෙකක් නෙවෙයි එකක්. තේරුණා නේද? ඉතින් මේක හරි වැදගත්. සමහරවිට අන්න ඕක තමයි වෙන රේඩියෝ තරංග. උත්තර තේරුම් ගන්න මේ බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ. ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් සහ රේඩියෝ තරංග කියන්නේ මොනවද? විශේෂයෙන්ම අඩු සංඛ්‍යාතවල පරාසයේ තියෙන විද්‍යුත් චුම්බක තරංග සංවර්ණාවලියේ කොටසක්. මේ තියෙන සුවිශේෂය තමයි අපිට කැමති විදිහට මේ තරංග භාවිතා කරන්න. ඒ තරංගවල තීව්‍රතාවයත් ඒ සංඛ්‍යාතයත් වෙනස් කිරීමට අපිට හැකියාව තියෙන නිසා අපිට කැමති තොරතුරක් අපිට පහසුවෙන් රේඩියෝ තරංගවලට කවන්න පුළුවන්. අන්න ඒක නිසායි මේ රේඩියෝ තරංග අපිට සුවිශේෂ වෙන්නේ. දැන් අපි යමු අපේ ආදර්ශණයට. ගිහලා හොඳට බලමු මේ රේඩියෝ තරංග කොහොමද හැදෙන්නේ සහ ඒවා භාවිතා කරන්නේ කොහොමද කියලා. හරි, දැන් එහෙනම් අපි අපේ රේඩියෝ මධ්‍යස්ථානයේ පැත්තට යමු. දැන් මේක මම කිව්වා ඉතාම මූලික මට්ටමේ රේඩියෝ ආදර්ශක මධ්‍යස්ථානයක්. හැබැයි මේක මෙහෙම තමයි ගුග්ලිමෝ මාකෝනි මුලින්ම රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරේ. නේද? ඔව්. හරි. දැන් මම මේක පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේකයි මේකේ වැඩේ තියෙන්නේ. දැන් මේකට අපි කියනවා මේ වර්ගයේ දැන් මේ ක්‍රමයට වඩා දැන් ලෝකේ ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන හැටි. නමුත් මේක තමයි මූලිකම ක්‍රමය. මේකට අපි කියනවා ස්පාර්ක් ගැප් ට්‍රාන්ස්මිටර් කියලා. ස්පාර්ක් ගැප් ට්‍රාන්ස්මිටර් කියලා කියන්නේ මෙන්න මේකයි. මම මොකද කරන්නේ? මයිගාව තියෙනවා අධි වෝල්ටීයතා ජනකයක්. අද මේ ගුග්ලිමෝ මාකෝනි ඇත්තමයි දැන් ගුග්ලිමෝ මාකෝනිට කලින් හර්ට්ස් කියලා විද්‍යාඥයෙකුත් මේක ආදර්ශනය කරලා පෙන්නුවා. ජර්මන් විද්‍යාඥයෙක් සෞර්දේනේ මේ තියෙනවා අධි වෝල්ටීයතා ජනකයක්. දැන් ඒ කාලෙත් තිබුණේ මේකම තමයි. මේකට බොහොම ආසන්න එකක් තමයි තියෙන්නේ. මම මේ පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ අධි වෝල්ටීයතා ජනනය ක්‍රියාත්මක වෙන්නේ මගේ මේ කීන් එක. දැන් උගල දන්නා මේ පොක්ස් අපේ දෑමිගේ පොක්ස් සෙන්ටිමීටර්. මේක මේ අපේ යන්ත්‍රය. මේක බොහොම සරල දෙයක්. මේක අපිට පුළුවන් පුංචි DC ධාරාවක්, ඒ කියන්නේ මේ සරල ධාරාවක් අපිට ලබා දෙන්න මේ පද්ධතියට මේක කී කරලා. දැන් මේක එබුවාම ඒ ධාරාව මේක ගමන් කරනවා. දැන් මේ තියෙන සිද්ධ වෙන දේ තමයි මේ සරල ධාරාව මේ පුංචි මේ වෝල්ට් 6ක් විතර පොඩි ධාරාවක් දෙන්නේ. ඒ ධාරාව මේ අධි වෝල්ටීයතා ජනකය හරහා මොකද වෙන්නේ? මෙන්න මේ ස්පාර්ක් ගැප් එකට. මේකට කියනවා අපි ස්පාර්ක් ගැප් එක කියලා. මොකද මෙතන තියෙන්නේ මේ පුංචි අපි තියෙන ඇන දෙකක්, මේක උල් කරපු ඇන දෙකක් මෙන්න මේකට ලබා දෙනවා. එතන සාමාන්‍යයෙන් වෝල්ට් 106ක විතර ලොකු මේ වෝල්ටීයතාවයක් මෙතනින් අපි ලබා දෙන්න පුළුවන්. එතකොට මම මේක ඔබනකොට මොකද වෙන්නේ? මෙතන ස්පාර්ක් එකක් ජෙනරේට් වෙනවා. ඔබ බලන්න. ඔන්න මම මේක ඔබනකොට ස්පාර්ක් එකක් ජෙනරේට් වෙනවා. මේ තියෙන්නේ. තේරුණා නේද? ඒකට මේකට තමයි අපි කියන්නේ ස්පාර්ක් ගැප් ට්‍රාන්ස්මිටර් කියලා. මේක වෙන්නේ මේකයි. මේ ලැබෙන මේ අධි වෝල්ටීයතා මේ ගැප් එක. දැන් මොකද වෙන්නේ? මේ මෙතන මෙතන මේ සිද්ධ වෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එක පාවිච්චි කරලා මේකේ ලොකු වෝල්ටීයතාවයක් හදනවා.
හදල හදල වෝටිතාව වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා එක අවස්ථාවක් එනවා ඒ වෝල්ටියතාව කොච්චර වැඩි වෙනවද ඒ තියෙන ආරෝපණ එහා පැත්තට පයින් තේරුණා නේද මේ ආරෝපණ පැනපු ගමන් මොකද වෙන්නේ මේ ආරෝපණ අනිත් අග්‍රයට ගිහිල්ලා ඒ ආරෝපණය වේගෙන් කම්පණය වෙනවා මේකේ අපි කතා කරමු කැපැසිටර් ඊට පස්සේ ඉන්ඩක්ටර් සෙටප් කියලා එකක් තියෙනවා ඒක මම ඊළඟට කතා කරන්නම් විශේෂයෙන්ම මේ ඇන්ටනා සම්බන්ධයෙන් කතා කරනකොට හරි එතන ඒ සිද්ධ වෙන නිසා අර මම කියපු සංඛ්‍යාතය තුල මම කියවනේ සාමාන්‍යයෙන් මේ කියන්නේ හර්ට්ස් එහෙම නැත්නම් සංඛ්‍යාතයේ 3000කට වඩා වැඩි මේ වේගයකින් මේ ආරෝපණ කම්පණය වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සංඥාව මේ හර්ට්ස් 3000කට වඩා ඒ කියන්නේ ධන ඍණ ලෙස මාරු වෙනවා සාමාන්‍යයෙන් තප්පරයකට 3000කට වඩා වැඩි වේගයකින්. සාමාන්‍යයෙන් මේක නම් ඇත්තන 20000කට විතර වැඩි වේගයකින් මම මෙෂර් කරලා බැලුවා. එතකොට සාමාන්‍යයෙන් 20000කට විතර වැඩි වේගයකින් මේක කම්පණය වෙනවා. අන්න ඒ කම්පණය වීම නිසා තමයි අන්න මම කිව්වා ඒ විදිහට කම්පනයක් සිද්ධ වෙනකොට මම කිව්වා අන්න රේඩියෝ තරංගයක් හැදෙන්න ඕනේ. ඉතින් මේ රේඩියෝ තරංගයේ ඇතිවීම සඳහා මම මොකද කරලා තියෙන්නේ මේ ඇන්ටනා දෙකක්. මේ පේනවනේ ලොකු ඇන්ටනා දෙකක්. ඇන්ටනාව කියලා කියන්නේ අපි මෙතන පාවිච්චි කරන්නේ මේ පොඩි සන්නායක දෙකක් ඇති කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ මේ සිදුවෙන කම්පනය මේ පොඩි තැනකට විතරක් සීමා වෙන්නේ නැතුව මේ මුළු සන්නායකය හරහාම පැතිරෙනවා. එතන මේ සන්නායකය හරහාම මේ වෝල්ටියතාවය අඩු වැඩි වීම සිද්ධ වෙනවා. එතකොට වැඩි ප්‍රදේශයකට මේ විද්‍යුත් චුම්බක තරංගය සම්ප්‍රේෂණය වීම තමයි සිද්ධ වෙන්නේ. තේරුණා නේ? ඔන්න ඕක තමයි. ඒ කියන්නේ ට්‍රාන්ස්මිටර් කියලා අපි මේකට කියනවා ස්පාර්ක් ගැප් ට්‍රාන්ස්මිටර්. ඔන්න මම පෙන්නන්න. මේ තියෙන්නේ. ඔන්න මම ආයෙ පෙන්නනවා කී කරලා. දැන් මේකේ තියෙන සුවිශේෂීතාවය තමයි එතකොට ගුග්ලි මොමාක ඔන්න මොකද කරේ මේකට පණිවිඩයක් දී ගන්න පුළුවන්. මම ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ මම කිව්වා මෝස් කෝඩ් භාවිත කරලා අපිට පණිවිඩයක් යවන්න පුළුවන් කියලා. දැන් මේ තියෙන්නේ මෝස් කෝඩ් එක. දැන් ඒ අකුර අපිට යවන්න පුළුවන් මේ විදිහට. ඒ මෝස් කෝඩ් වලින් A කියන්නේ පුංචි තිතක් ඊට පස්සේ දිග තිතක්. ඊට පස්සේ B අකුර යවන්න පුළුවන්. A යව්වේ B අකුර. තේරුණා නේද? දිග ඉරකුයි පොඩි තිත්තුනකු යෝ විදියට අපිට දිග ආකාරයේ ඕකෙවගේ මෝස් කෝඩ් එක හරහා සංඥා යවන්න පුළුවන්. මම මේක ටෙලිග්‍රාෆ් වීඩියෝ එකේදී කතා කරා. සෞරදෙනි මෙන්න මේක තමයි ට්‍රාන්ස්මිෂන් පැත්ත. එහෙනම් පැහැදිලිනේ ඕක. දැන් ඊළඟට අපි එනවා රිසීවර් එක පැත්තට. රිසීවර් එක දැන් බලනවාද ඔයගොල්ලන්ට පේනවාද ට්‍රාන්ස්මිටර් එක සමග කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැහැ විද්‍යුත් ආකාරයෙන්. පේනවනේ ඒක වෙනම තියෙන්නේ මේ. ඒක වෙනම තියෙන්නේ. ඒක වෙනම තියෙන්නේ මේ. කිසිම සම්බන්ධයක් නැහැ ඒකට. නමුත් මේ සිද්ධ වෙන ඩිස්ටර්බන්ස් එක මම කිව්වා ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක වෙනස් වෙනවා. එතකොට මෙතන විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙනවා, විද්‍යුත් ක්ෂේත්‍රයක චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා, විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මේ අවකාශයේ සිද්ධ වෙන ඩිස්ටර්බන්ස් එක මොකද වෙන්නේ? මේ එහා පැත්තේ තියෙන ඇන්ටනාවට ඒකටත් ඇන්ටනාවක් තියෙනවා. ඒකත් අර කලින් වගේම. මම මෙතන පොඩි නියෝන් බල්බ් එකක් දාලා තිනවා. ඒක ඔයගලන්ට පේන්න. හරි, ඒකේ මම පෙන්නනම් ආදර්ශනය කරලා. එතකොට මේ විදිහට දාලා තියෙනවා මොකද වෙන්නේ මේ සම්ප්‍රේෂණය වෙන එක මෙන්න මේ ඒ තරංගයේ ඒ ක්ෂේත්‍රයේ වෙනස ඒ අවකාශය පුරා පැතිරෙන ක්ෂේත්‍රයේ වෙනස මොකද වෙන්නේ ඒක මෙන්න මේ සන්නායකයට දැනෙනවා මේකට අපි කියනවා ඇන්ටනාවක් කියලා. අන්න එහෙනම් ඒ වෙනස හරහා මොකද වෙන්නේ මොකද ඒ අම්ම කිව්වා ක්ෂේත්‍රයේ වෙනසක් තියෙනවා නම් ඒ ක්ෂේත්‍රයේ වෙනස මගින් විද්‍යුත් මේ තරංගයක් ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙන්න ඕනේ. අන්න විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙනවා නම් ඒක අපිට මයින්න පුළුවන් වෙනවා. එහෙනම් රිසීව් වෙන්න ඕනේ. එහෙනම් මේක තමයි රිසීව් එක. දැන් මේක පැහැදිලිද? දැන් මේක ආලෝකයේ තියෙන හින්දා මේක නියෝන් ලයිට් එක පේන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මම මේක ට්‍රාන්ස්මිට් කරනකොට මේ නියෝන් ලයිට් එක පත්තු වෙනවා. මේක කිසිම සම්බන්ධයක් නැහැ. අවකාශයේ හරහා ගමන් කරන තරංගවල තියෙන ශක්තියෙන් තමයි මේක පත්තු වෙන්නේ. දැන් ඒක පේන්න ටිකක් අපහසු නිසා මම කරන්නේ මම මේක පුංචි මගේ තියෙන පොඩි සරල ඔසිලෝස්කෝප් එකක් තියෙනවා මේ හොබි වෙඩල් වැඩවලට ඒකට සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න බලන්න මම මේක ට්‍රාන්ස්මිට් කරනකොට මොකද වෙන්නේ මේ සිද්ධ වෙන ඒ විද්‍යුත් තරංගයේ සිද්ධ වෙන ඒ මේ ක්ෂේත්‍රයේ සිද්ධ වෙන වෙනස මේ ඇන්ටනා වලින් ග්‍රහණය කරලා මොකද වෙන්නේ ඒක වෝල්ටියතාව වෙනසක් බවට පරිවර්තනය වෙනවා. ඒක අපිට මේකේ බලන්න පුළුවන්. ඔන්න බලන්න මම දැන් මේක කී කරන්න යන්නේ. කී කරනකොට හොඳට බලාගෙන ඉන්න
මේකට මොකද වෙන්න කියලා මේක ට්‍රන්ස්මිට් වෙන හැටි. ඔන්න බලන්න. දැක්කනේ අන්න ඔය විදිහට ට්‍රාන්ස්මිට් වෙනවා. ඔන්න ඕක තමයි එහෙනම් මූලික වශයෙන් ඔබ තේරුම් ගත යුතු දේ. ඔන්න මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. දැන් මේක මේ කුඩා මේ ඩිස්ටන්ස් එකක් කරහා ඔබට පැහැදිලිව මම මේක ආදර්ශනය කරලා පෙන්නුවා. ඔන්න සෞරදේනි අපේ දැහැමි දුවයි මමයි අපි ටික ආලෝක අඩු තැනකට ආවා. එතන දැන් මට ඕගලන්ට පැහැදිලිව පෙන්වන්න පුළුවන් මේ මම කිව්වනේ මේ රේඩියෝ තරංග හරහා ශක්තිය තමයි සම්ප්‍රේෂණය වෙන්නේ කියන දේ. මම ඒක පැහැදිලිව ආදර්ශනය කරලා පෙන්නනවා. එතන මෙතන මොකද වෙන්නේ? ස්පාර්ක් ගැප් එක මේ ෆයර් වෙනවා. එතන මේ ඇන්ටනා හරහා ඒ විද්‍යුත් චුම්බක මේ තරංගයක් ඇති වෙනවා. ඒක මේකට සම්බන්ධ නැති වෙනම තියෙන ප්‍රතිග්‍රාහකය ලබා ගන්න ඕනේ. එතන මේක හරහා යම්කිසි ධාරාවක් ඇති වෙන්න ඕනේ. එහෙමනම් මේ පුංචි තියෙන අපේ මේ පුංචි මේ නියෝන් ලයිට් එක පත්තු වෙන්න ඕනේ. දැන් මම ඕගලන්ට පැහැදිලි කරලා පෙන්නන්නම් ඒ කොහොමද ඒ කාරණාව සිද්ධ වෙන්නේ කියලා. දැන් මම දැන් එතකොට මේක ඇත්තටම මේ රේඩියෝ තරංග කියන්නේ මේ වයර්ලස් ට්‍රාන්ස් මේ එනර්ජි ට්‍රාන්ස්මිෂන්. ඒක තමයි නිකෝලා ටෙස්ලා කල්පනා කරේ මේ විදිහට මේ වෝල්ටියතාවය වැඩි කරලා මුළු ලෝකෙම නගරවලට සම්පූර්ණයෙන්ම අපි ශක්තිය දෙමු කියලා ඇන්ටනාවක් දුන්නා, ශක්තිය දුන්නා. නමුත් අපි දන්නවා තෝමස් අල්වා එඩිසන් මොකද එයා හිතුවේ? එයාද කිව්ව වයර් වලින් අපි ශක්තිය දෙමු කියලා. ඉතින් එයා තෝමස් අල්වා එඩිසන් තමයි දින්නේ, නිකෝලා ටෙස්ලා දුන්නේ නැහැ. ඒක තරංගේ දින්නේ නැහැ. ඒකට විවිධ හේතු තියෙනවා. ඒ කෙසේ වුණත් දැන් මම ඔයගලන් ට්‍රාන්ස්මිට් කරලා පෙන්නන්න. හොඳට බලන්න. ඔන්න මම මේක ආම් කරනවා. ආම් කරලා ඔන්න බලන්න මම ට්‍රාන්ස්මිට් කරනකොට හොඳට බලන්න මේ නියෝන් ලයිට් එක දිහා. ඒක දැල් වෙනවද කියලා. අන්න පේරෝනේ. ඔන්න ඕක තමයි වැඩි. පැහැදිලිනේ? කිසිම ආකාරයේ මෙතන විද්‍යුත් සම්බන්ධයක් නැහැ. නමුත් කිසිම ආකාරයේ විද්‍යුත් සම්බන්ධයක් නැති වුණාට උගලන්ට පැහැදිලිවම පේුණා මෙන්න මේ පද්ධතිය කෙලින්ම මේ ශක්තිය සම්ප්‍රේෂණය කරා කියන දේ. එතකොට මේ ඇන්ටනාවක සුදුසු ඇන්ටනාවක භාවිතය හරීම වැදගත් මේ රේඩියෝ කමියුනිකේෂන් සඳහා. දැන් බලන්න උදාහරණයකට දැන් බලන්න මම මේ දැන් මේ ඇන්ටනාව අයින් කරා. දැන් මේ සාමාන්‍ය අපේ මේ ඩයිපෝල් ඇන්ටනාව අපි තිබ්බා කියලා හිතන්නකෝ. දැන් මේක ඈත මේක කිසිම ආකාරයක මේක අපි ඔප්ටිමයිස් කරලා නැහැ මේ සංඛ්‍යාතයට. හරි. දැන් බලන්න මම සාමාන්‍යයෙන් මෙතන සෙන්ටිමීටර 30ක විතර දුරකින් ඔන්න මගේ ට්‍රාන්ස්මිටර් එක තියලා තියෙනවා. දැන් බලන්න හොඳට බලන්න දැන් කොච්චර ඔන්න මම දැන් මම මේ සංකේ මේකක් යවනවා, පල්සයක් යවනකොට බලන්න නිකන් කොච්චර ප්‍රමාණයකට අඩු වැඩි වීමක් සිද්ධ වෙනවද කියලා. දැන් ඔයගලන්ට පේනවා සාමාන්‍ය වෝල්ට් එකක විතර තමයි සිද්ධ වීම සිද්ධ වෙන්නේ. නමුත් බලන්න මම මේ වගේ ඇන්ටනාවක් සවිතරා කියලා හිතන්න. ඔන්න දැන් මේ ඇන්ටනාව මේක ඩයිපෝල් මේකේ ඩයිපෝල් එකේ ඩයිපෝල් ඇන්ටනාවේ ඩයිපෝල් කියලා කියන්නේ මේ සන්නායක දෙකක් කියන අදහස. බලන්න මම මේකට සෙට් කරලා මම මේක ඩිරෙක්ෂන් එක සෙට් කරා අපේ මේ අපේ ට්‍රාන්ස් මේ අපේ රිසීව එක පැත්තට. හරි, ඊළඟට බලන්න කොච්චර ප්‍රමාණයක් ඕගොල්ලන්ට මේක සිග්නල් එක දිහා අපි නැවත බලමු. මම කලින් වගේම සිග්නල් එකක් දෙනවා. බලන්න දැන් ප්‍රමාණය කොහොමද කියලා. පේනවනේ? දැන් ඕගොල්ලන්ට පේනවා වෝල්ට් 3ක විතර 3ක 4ක විතර වෙනසක්. ඔන්න ඕක තමයි එකම වෙනස. දැක්කනේ? එතන ඇන්ටනාවක් අපි පාවිච්චි කරලා ඕගලන්ට පුළුවන් මේ තියෙන ඇන්ටනාව පාවිච්චි කරාම ඒකේ සම්ප්‍රේෂණය ප්‍රමාණය වැඩි වෙනවා. සම්ප්‍රේෂණය අපි කියනවා කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඉතින් ඕක තමයි වැඩි. ඉතින් අපිට පුළුවන් ඇන්ටනාවක් භාවිතා කරලා එනම් දීර්ඝ දුර ප්‍රමාණවල දක්වා මේක ගමන් කරන්න. මේ තියෙන ඩිරෙක්ෂනල් ඇන්ටනා, මේක ලූප් ඇන්ටනා කියලා කියනවා. පසු ඇන්ටනා ඊළඟ වැඩසටහනේ කතා කරන්න. මේක හරහා අපිට පුළුවන් අපිට යම්කිසි දිශාවකට මේක තරංග සම්ප්‍රේෂණය ගන්න. ඕගලන්ට ඈත පේනවා ඇති මෙතන තියෙනවා. දැන් මම මෙතන අපේ දැහැමිට කතා කරන්න. මම මෙතන තියෙන රේඩියෝ එකක්. දැන් මේ රේඩියෝ එක මම AM මෝඩ් එකට සෙට් කරලා ලෑස්ති කරලා තියන්නම්. සාමාන්‍ය මීටර් 10 මේ තියෙන AM මෝඩ් එකට AM මෝඩ් එකට මම ලෑස්ති කරලා තියන්නම්.
ඒ මෝඩක ලෑස්ති කරලා අපි මේක රිසිව් කරලා බලමු මෙච්චර දුරප්‍රමාණයකින් අපිට කොහොමද මේ ශබ්දය ඇහෙන්නේ කියන එක. හරි එහෙනම් අපි දැන් රේඩියෝ හරහා පරිවිඩයක් යවමු. දැමි රෙඩිද? රෙඩිද? හරි ඕකේ. දැන් මම මොකද කරන්න යන්නේ? මම මෙතන මේ පණිවිඩයක් යවනවා. මම කියන්නේ මම දැහැමි කියන එක තමයි යවන්නේ. අරයට හෙටන තියෙනවා මම කියන්නේ. ඒතර බලමු එයා ඒක බලාගෙන ඒක එයා ලියන්න ඕනේ. මම ඉතින් පණිවිඩේ බොහොම හිමින් යවන්නේ. ඊට පස්සේ මම ඔයගලන්ට ඒකේ රෙකෝඩින් එකකුත් මම පෙන්වන්න ඕගලන්ට පෙන්වන්න. මොකද දැන් මෙයාට එකපාර මෝස් කෝඩ් ලියන්න අමාරු නිසා මම සරලව මේක ලියලා පෙන්වන්නම්. මේ මම හිමින් හිමින් යවන්නම් ඕගලන්ට ට්‍රාන්ස්මිට් කරන්නම්. මම ඊට පස්සේ වෙනම රෙකෝඩ් කරලා පෙන්වන්නම්. දැන් මම දැහැමි කියන එක තමයි යවන්නේ. මුලින්ම අපි D අකුර යවමු. ඔන්න D අකුර. ඔන්න A අකුර. දැන් බලන්න මේක ට්‍රාන්ස්මිට් වෙනකොට achieve වෙනවා. ඔන්න H අකුර 34. ආයේ A අකුර. A අකුර, M අකුර. M අකුර කියන්නේ ඉර දෙකක්. I කියන්නේ පුංචි තිත. දැක්කනේ? ඔන්න රෑ රෑ ලියනවා. ආද බලමු දැහැමි ලියලා ඉවර කියලා. දැහැමි ලිව්වද? ඔව්. කොබන්න. දැන් බලමු මෙයා මොකක්ද කියන්නේ. කොබන්න. කොයි පැත්තේ ලිව්වේ? ඈ? කොයි පැත්තේ ලිව්වේ? මොන පැත්තේ? මේ පැත්තේ? ආ. හරි. ඕකේ. ආ. යා රාම මේක රිසීව් කරපු විදිහ වැරදි. දැන් මම හිතන්නේ මේ මේ දෙකම D අකුරනේ මුලින් තියෙන්නේ මේ ඉරයි තිතයි. ඒක එකට අරගෙන A අකුර මේ වෙලා H අකුරෙත් මම හිතන්නේ පොඩි පොඩි ඒවනේ. M අකුර අරගෙන තියෙනවා. I අකුරත් අරගෙන තියෙනවා. ඉතින් බොහෝ දුරට හරි. දැන් මොකද ඔයගොල්ලෝ කියන්නේ? මෙයාට පැච් එක දෙන්න ඕනද? එපාද? ආ නෑ. දැන් කොහොම වුණත් මේ විදිහට දැන් අර ගොඩාක් ඈතින් ඉන්න තමයි අපි ට්‍රාන්ස්මිට් කරේ. මේක කරන් තියෙනවා. දැන් මම ඔයගලන්ට රේඩියෝ එකේ පෙන්නන්නම් කොහොමද රේඩියෝ එකේ ඇහෙන්නේ කියලා. සෞරදීනි මේ රේඩියෝ ගැන කතා කරනකොට ගුග්ලිමෝ මාකෝනි ගැන කතා නොකරම බෑ. ඌ තමයි මේකේ පුරෝගාමියා. මේ රේඩියෝ මේ තාක්ෂණයේ රේඩියෝ කමියුනිකේෂන් වල පුරෝගාමියා. ඒ වුණාට දැන් සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි මේ රේඩියෝ තරංග ගැන මුලින්ම මේ සොයා ගැනීම කරේ මේ හෙන්රිච් හර්ට්ස් කියලා විද්‍යාඥයෙක් 1887. හර්ට්ස් මේ විද්‍යාඥයාත් පෙන්නුවා ඒ විදිහටම මේ අවකාශය හරහා මේ ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මේ සුවිශේෂ තරංග විදිය ගැන. හැබැයි සාමාන්‍ය මේ ගුග්ලිමෝ මාකෝනි විශේෂයෙන්ම මේකේ අදහස අරගෙන සාමාන්‍ය 1895 වගේ වෙනකොට ප්‍රැක්ටිකල් රේඩියෝ එකක් පෙන්නවා. ඒ පාවිච්චි කරේ මෝස් කෝඩ්. අපේ කරපු ක්‍රමවේදයේ වගේම තමයි කරේ ඒ කාලේ තිබුණු තාක්ෂණය පාවිච්චි කළා 1895 වෙනකොට. ඉතින් හැබැයි ඊට පස්සේ මොකද කරේ මේක මේ කමියුනිකේෂන් කරන මේ සංනිවේදනය කරන්න හොඳ මාධ්‍යයක් විදිහට ඔහු පෙන්වන්නේ මේ ඔහුගේ අලුත් සොයා ගැනීම උත්සාහ කරා ඔහු ඉතාලියේ ගුග්ලිම මාකෝනි කියන්නේ ඉතාලි ජාතිකයෙක් පෙන්වන්න නමුත් ඉතාලි රජය ඔහු එච්චර එක ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මොකද කරේ ඔහු ඒ ආශ්‍රෙම එංගලන්තයට ගියා. එංගලන්තයට ගියාම එංගලන්තේ විශේෂයෙන්ම මේක සඳහා හොඳ විශේෂම කීප දිනක් මේකට ආයෝජනය කරන්න යෙදුණා. 1896 වෙනකොට ඔහුට පුළුවන් වුණා සාමාන්‍යයෙන් කිලෝමීටර් 300ක වගේ ප්‍රමාණයක් මේකෙන් ට්‍රාන්ස්මිට් කරන්න. දැන් අපේ වැඩිත් ඔයගොල්ලෝ දැක්කනේ අපේ රේඩියෝ එකේ පොඩි ප්‍රමාණයක තමයි ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් වුණේ. ඔහු තීරුම් ගත දෙයක් තමයි මේ ඩයිපෝල් එකකින් එකක් ඇවිල්ලා දිග සන්නායකයකට ඇන්ටනාවකට සම්බන්ධ කරලා අනිත් ඩයිපෝල් එක හොඳට ග්‍රවුන්ඩ් කරොත් ඒ කියන්නේ මේ පසට හොඳටම මේ අපි කියන අර්ත් කරනවා කියලා මේක හොඳටම මේ අර්ත් කරොත් එම මේක ට්‍රාන්ස්මිෂන් එකේ දින රේන්ජ් එක දුර ප්‍රමාණය වැඩි වෙනවා කියලා.
ඔව විධ ක්‍රමවේද පාවිච්චික දිග කම්බි ඇදලා ඇදලා උඩට මොකද කරේ මේක මේ පෙන්නවා. ඉතින් සාමාන්‍යයෙන් මේක දැන් ඊයින් පස්සේ මොකද වුනේ, මේක ජනප්‍රිය වුණා විශේෂයෙන්ම මේ හොඳ කමියුනිකේෂන් විදියක් විදිහට. මේ ක්‍රමය මේ තාක්ෂණය සමාජගත කරන්න ව්‍යාපාරයක් විදිහට ඔහු පටන් ගත්ත 1897 දී මාකෝනි කම්පැනි කියලා. ඉතින් ඒකේ විවිධ රේඩියෝ හදලා රේඩියෝ ලබා දුන්නා ඒක සම්ප්‍රේෂණය කිරීම සඳහා. විශේෂ මේක මුලින්ම ගත්තේ කවුද දන්නවද? මේ ඔය නැව් වලින්. ඒ නැව් විශේෂයෙන් මේක බාරගත්තේ මොකද, මොකක් හරි අන්තරාවක් වුණොත් හරි සුවිශේෂ අවශ්‍යතාවයක් වුණොත් හරි ඒක මේ කියා ගන්න විදියක් නැහැ නේ. මොකද ටෙලිග්‍රාෆ් කරන්න බෑනේ, මේ ලයින් නදින්න බෑනේ මූදහරා. ඒතර මොකද කරේ, මේක ගොඩාක් ඒගොල්ලන් ප්‍රයෝජන වුණ. ඔය අදටත් තියෙන ඔය RMS ටයිටනික් ඔගොල්ලෝ දන්නවා, ටයිටනික් කේද වාචකය. මේක නැව ගිලෙන්න කලින් මේ ක්‍රමය භාවිතා කළා. මේ රේඩියෝ මෝස් කෝඩ් පාවිච්චි කළා. මේක SOS තරංගය, කියන්නේ SOS කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් ඩිස්ට්‍රස් කෝල් එක යව්වා. ඒකෙන් මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් බේර ගන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ ඒ තැනට ස්ථානයට අනිත් නැව් ආවේ මේ රේඩියෝ තරංගය අහලා. ඔය ඒ දවසේ තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මේ කියන්නේ ලොකුම කමියුනිකේෂන් එක සිද්ධ වෙච්ච ස්ථානයට අපි කියනවා මේ විශේෂයෙන්ම යුරෝපයත් ඇමරිකාවත් අතර. ඒ තමයි වෙළඳ සෙන්ටර් දෙකනේ, සහ මේ අපි කියනවා මේ උතුරු ඇමරිකාව සම්බන්ධ කරපු යම්කිසි ජාලයක් පාත්ව ගන්න ඕනේ, සම්නිවේදන ජාලයක්. ඉතින් මේ කලින් තිබුණේ මේ රේඩියෝ එන්න කලින් තිබුණේ මෝස් කෝඩ්නේ. ඉතින් මේගොල්ලෝ මොකද කරේ, ඔය තියෙනවා ට්‍රාන්ස් ඇට්ලාන්ටික් සබ්මැරින් ලයින් කියලා, මේ සම්පූර්ණ මහ විශාල යෝධ කේබල් එකක් මේ අට්ලාන්ටික් සාගරයේ පහරා දැම්මා. ඉතින් ඒක ලොකු ප්‍රොජෙක්ටයක් අර නැව් වලින් දාලා අදටත් ඒ පින්තූර තියෙනවා. ඉතින් මේක තමයි දැන් මේ මහා විශාල වියදමක් කරගෙන තමයි මේ ටෙලිග්‍රාෆ් සඳහා මේ රැහැ නැද්දී. හැබැයි මාකෝනේ මොකද කරේ, හරි සුවිශේෂ දෙයක් කරා. එයා මේ ට්‍රාන්ස් ඇට්ලාන්ටික් මේ රේඩියෝ මේ කියන්නේ ලයින් එක නැතුව එයා මොකද කරේ, එයා ඔය මේ කැනඩාවත් ඊට පස්සේ එංගලන්තයත් හරහා මොකද කරේ, රේඩියෝ කමියුනිකේෂන් හරහා. ඒ කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් 3500ක් විතර දිනන මේ දෙක හරහා කිසිම ලයින් එකක් නැතුව මෙයා මොකද කරේ, මේ රේඩියෝ තරංග භාවිතා කරලා පණිවිඩය වන්න පටන් ගත්තා. ඒ කියන්නේ ට්‍රාන්ස් ඇට්ලාන්ටික් සබ්මැරින් ලයින් එක සම්පූර්ණයෙන්ම ඕවරයිඩ් කරලා පණිවිඩය ඇවිමේ හැකියාව තිබුණා. ඒ නැව්වලට ඒ සියලුම මේ සම්නිවේදන කටයුතු කියලා මෝස් කෝඩ් සරහා තමයි මේක සිද්ධ වුණේ. සෞරදීන් බලන්න සම්පූර්ණ පෙරලියක් ඇති කරා මේ අවුරුදු 10ක් විතර කාලයක් ඇතුළත මේ රේඩියෝ කමියුනිකේෂන් හරහා සිද්ධ වෙච්ච. ඉතින් ඒක පුරෝගාමික තමයි ගුග්ලිමෝ මාකෝනේ, තාම විශිෂ්ටයි. ඉතින් හැබැයි මේ දැන් මේ අපි කතා කරපු ස්පාර්ක් ගැප් ට්‍රාන්ස්මිට් මීටර් කියන එක පසු කාලනේ වෙනස් වුණා. මොකද පසු කාලනේ මේ ටියුබ් ට්‍රාන්ස්මිටර් කියන එක පාවිච්චි. ඉතින් අපි ඉස්සරහට කතා කරමු. අදටත් තියෙන්නේ මේ ක්‍රමවේදය තමයි. දැන් අපි ස්පාර්ක් ගැප් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට යම්කිසි මේ විද්‍යුත් ස්පන්දයක සිදුවන වේගවත් කම්පනයක් භාවිතා කරලා ඒ කම්පනය සිදු කරලා රේඩියෝ සංඛ්‍යාත මට්ටමින් රේඩියෝ තරංග හදලා තමයි අපි ඔය කරන්නේ හැම වැඩේම කරන්නේ. ඉතින් සාවදීන් තාම රසවත් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔබ රස විඳින්න ඇති කියලා. ඉතින් මේවා අපි මේක තාම හොඳින් මේ සමාජගත කරන්න ඕනේ. ඉතින් මගේ සතුට තියෙන්නේ මගේ මේ දුව වගේම මේ අපේ ලංකාවේ බොහෝ දෙනා මේ කාරණා ගැන දැනගන්නවා නම් සහ මේවා මේ සමාජගත වෙනවා. ඉතින් එක වීඩියෝ එකක් තිබුණ නැහැ ශෞරදීන්. රේඩියෝ මේ ට්‍රාන්ස්මිෂන් සම්බන්ධ. ඔන්න ඕකයි තත්ති. ඉතාම කනගාටුදායකයි එක පැත්තකින්. එකෙසේ වුණත් මම ස්තුතිවන්ත වෙනවා ඔබ සැමට මේ වීඩියෝ එක සමග සම්බන්ධ වීම සඳහා. අපි දැහැමිගේ බැච් එක තෝරලා දෙන්න හැබැයි ඈ. ඒක ඇයිල්ලදෝ. ඉතින් ඒක කාර්යයත් කරන්න සා ඔබේ අදහස් කියන්න සෞරදීනි. නැවතත් වීඩියෝ එකේ හමු වෙමු. බොහොම ස්තුති මේ වීඩියෝ එක සමග රැඳී සිටින්න.